അതുമ്പോൾ അയാളോട്ട് കേക്ക് പാടുമ്പോൾ പടം കാണുന്ന മൂന്ന് ദിവസം ഇപ്പം കേക്ക് പാടുമ്പോൾ പലവിനി കോട്ട സർ ബട്ടർ കേക്ക് ബട്ടർ കേക്ക് എല്ലാപ്പി കീമട്ട കിവ കേക്ക് കഥന്ന് പൊതുവെ ധർമ്മിക്കൂട്ട് മുളതിമ അപ്പം ഉരുക്കറങ്ങന്നെ ബട്ടർ വലി കേക്ക് കഥന്നേ അത്തരം മാഗറിൻ വലി കേക്ക് കഥന്ന് മികട്ട അപ്പി പൊതുവെ കിട്ടുന്ന ബട്ടർ കേക്ക് നിസാ ബട്ടർ കേക്ക് ഭാവിതാകര മീ ബട്ടർ കേക്ക് ഹാകാന് അപ്പം മാഗറിൻ വലി ഓ കമത്തി മാഗറിൻ വർഗ്ഗാക്കാന് പോവാം മാഗറിൻ തമ്മിൽ മങ്ങത് പേരാട് കേക്ക് കഥന്ന് ഗ്രാത്തി ഇലങ്ങ കാരണാവ് ബിത്തറ് ඇත්තටම බටර් කේක් එකක් හෝ වෙනම් කේක් එකක් හදනවනම් ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා බිත්තරවල බරට වුණ අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තෝරගන්න. දැන් අද මම බිත්තර පහක් අරගෙන තියෙනවා. බිත්තර පහේ බර ග්‍රෑම් 250ක්. එතකොට මේ බිත්තර පහේ බරට සාපේක්ෂව තමයි මම අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් තුන තෝරගෙන තින්නේ බිත්තර පහ පාන් පිටි ග්‍රෑම් 250 සීනි සීනි ගැනත් ඔයාලට යමක් කියලා දෙන්න ඕන සීනි තෝරගන්නකොට ඉතාලම සිහින් සීනි වලින් තෝරගන්න ඔයාලට සීනි තෝරගන්න බැරි සිහින් සීනි තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනම් අපි ග්‍රයින්ඩර් එකට දාලා සීනි ටික ග්‍රයින්ඩ් කරගන්නවා ඊළඟට बेकिंग पाउडर अपे किरी में जहदी हाथरक यदा गाना वाले में एक फ्रेश मिल्क का गाने बैठना गेदर तीन पीटी किरी वाली हैंडी देखा दाला वात्रों में जहदी हाथरक दाला किरी का खादा गाना बोलो ये लगाते वैनिला वह वैनिला तो और गाना पड़ता මුල කාලයේදී මේ වගේ ලොකු බෝතල් තෝරගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ කුඩා බෝතල් වෙනද ඵලයේ තිනවා. අඩු මුදලට මේ වගේ පුංචි වැනිලා බෝතලයකින් ඔයාලට පුළුවන් කේක් කීපයක් හදාගන්න. මුලදී ඉන්ග්‍රීඩියන්ට්ස් වලට වැඩි වියදම් කරන්න එපා. අත හුරු වෙනකම් අපිට පුළුවන් විදිහට වියදම අඩුවෙන් ඕන මේ දේවල් කරන්න. ඊළඟදී මේ අප්ප සෝඩා තෝරගන්න කොටත් ඔයා පැක් කරපු අප්ප සෝඩ එකක් තෝරගන්න ලූස් ඒවා ගන්න එපා මොකද ගුලන් වදිනාම අප්ප සෝඩ කැටි වෙනවා ඒ අප්ප සෝඩ කැටි ගුණාම කේක් එක පිපෙන ප්‍රමාණය අඩු වෙනවා දැන් මම ඔයගලන්ට මුලින්ම මේ කේක් එක හදන ආකාරය පියවරෙන් පියවරට කියලා දෙනවා මම හිතනවා ඔයා මෙතන සිට මාත් එක්ක මේ කේක් පාඩම් මාලාවේ රැඳිලා ඉවි කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ video එකට පහලින් තියෙන subscribe button එක press කරලා ඒ ළඟම තියෙන bell සලකුණ press කරන්න. දැන් ඔයාලට මගේ අලුත්ම video එසනින් නරඹන්න පුළුවන්. මුලින්ම අපේ පිටි ටික මෙතන තියෙනවා මම බේකින් පවුඩර් තේ හැඳි දෙකක් මේ පිටි එකට මිශ්‍ර කරනවා කපල තේ හැඳි වෙනවා මේ වගේ වාටි ඊළඟ කාරණාව කියලා දෙන්න ඕන මට කේක් හදන්න හුරු වෙන දරුවෙක් නම් ඔයා මේ වගේ මිශ්‍රණ ස්පූන් සෙට් එකක් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් කේක් හදන්න ඉගෙන ගන්න දරුවන්ට ඊළඟට අපි අප්ප සෝඩා අපි තේ හැඳින් ගන්න මේ වගේ අප්ප සෝඩා කපල තේ හැඳින් එකක් මේ පිටියකට මිශ්‍ර කරනවා මිශ්‍ර කළා ඊළඟ පියවර මේ පිටි ටික අපි හලා ගන්නවා හලලා පැත්තකින් තියා ගන්න ඕන
බලමු අපි පිටි ටික හදා ගන්න ආකාරය. අපි බේකින් පවුඩර් අප්ප සෝඩා දැමු පිටි ටික මේ වගේ පෙනරකින් හලා ගන්න. ඉතින් බේකින් පවුඩර් සහ අප්ප සෝඩා පිටි වලට හැටි මිශ්‍ර වෙන්න අවශ්‍යයි. දැන් අපි පිටි ටික හලාගෙන ඉවරයි. මේ පිටි ටික අපි මේ විදියට පැත්තකින් තියාගන්න. ඊළඟ පියවර අපි මේ වගේ බේකින් ට්‍රේ එකක් අරගෙන මේක බටර් වොෂ් කරන්න. මේ විදියට. මේ බේකින් ට්‍රේස් වල තියෙනවා එක එක ක්වොලිටි ඒවා. සමහර බේකින් ට්‍රේ නෝන් ස්ටික් සිලිකන් ඒ වගේ දේවල් හදපුවා තිනවා. මම ඔයාලට නෝන් ස්ටික් දෙඩියක් පෙන්නන්න. මෙන්න මේ වගේ දෙටි නෝන් ස්ටික් දෙටි මම ටිකක් මිල වැඩි. දැන් මම මේ දෙටි බටර් වොෂ් කරලා ඉවරයි. ඊළඟට අපි තැටියට පාච්මන් පේපර් එකක් එලා ගන්නවා. වල දන්නවා මේ මේ පේපර් එකට කියන්නේ පාච්මන් පේපර් කියලා. මේ පේපර් එකට තෙල් කඩදාසි කියලා කියන ඔය පේපර් කියන පාච්මන් පේපර් කියන බේකින් පේපර් කියලා කියන මේ විදිහට මේ තැටියේ හැඩයට කපා ගනිපු පාච්මන් පේපර් එක මේ විදිහට අපි තැටියේ පතුලට එලා ගන්නවා. සමහර මේක වටේටත් පාත්මන් පේපර් අලව ගන්නවා. වටේට ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහට පතුලට අපි පාත්මන් පේපර් එක එලලා ඊළඟට කේක් එක හදා ගන්න ආකාරය බලමු. දැන් අපේ කේක් වල තුන්වෙනි පියවර අපි අපේ අවන් එක ප්‍රීහීට් දා ගන්න ඕන. අවන් එක ප්‍රීහීට් කරනකොට සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 180ට අවන් එක ප්‍රීහීට් කරගන්නවා. නමුත් ඔයා අත නුහුරු තවම කේක් හදන්න ආධුනිකයෙක් නම් අවන් එක සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් කරගන්න. ඊළඟට අපි අපේ මාගරින් ටික මේ වගේ බෝල් එකක් පාවිච්චි කරන්න. මේක ටිකක් ඩීප් පටුයි. මේකට මාගරින් ටික දාන්න ඕන. ඊළඟට ඔයා මෙන්න මේ වගේ ස්පැචුවල එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. කේක් හදනවා නම් අනිවාර්යෙන් ස්පැචුවල එකක් ගන්න. ඒක හරිම ප්‍රයෝජනවත්. අපේ මාගරින් ටික කාම රොෂ්ණත්තේ පැය භාගයක් තිබුණු මාගරින් වඩ පේනව ඇති. මාගරින් වල තත්ත හුඟක්ම දී වෙලත් නැහැ. අයියත් නැහැ. සාමාන්‍ය තත්ත්වේ තියෙන මාගරින්. මාගරින් ටිකට අපි අපේ සිහින් සීනි මේ ටික සිහින් සීනි. ඔයාලට සිහින් සීනි හොයාගන්න බැරි නම් සීනි ටික ග්‍රයින්ඩ් කරලා ගන්න. සීනි 250 බජරේට අපි දානවා. දාලා මේක බීට් කරගන්න. ඊළඟට ඔයා කදනකොට මේ වගේ බීටරයක්. මේකට එක් බීටර් කියලා කියනවා, මික්සර් කියලා කියනවා, බීටර් කියලා කියනවා. මෙන්න මේ වගේ බීටරයක් පාවිච්චි කරන්න. මේ වගේ බීටරයක් ලොකු මුදලක් වෙන්නේ නැහැ වෙළඳපළේ. මේ වගේ බීටරයක් තිබීම ඉතාම පහසුයි. දැන් මේ විදිහට ඉස්සෝදි 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 ඉස්සෝදි
මේක විනාඩි 3ක් විතර බීට් කරලා අපි බිත්තර එක එක කඩලා මේකට දාගන්නවා. ඔයාලට පේනවා ඇති අපි මේ බීටර් එක මේ කේක් භාජනයේ ඉමින් මේ විදිහට වටේට ගෙනියන්න ඕන. මම මේක ඕෆ් කරේ ඔයාලට සද්ද ඇහෙන්නේ නැති නිසා. ඊළඟට ඔයා මේකට බිත්තර කඩලා දානකොට බිත්තර එක එක කඩලා භාජනයකට එකතු කරන්න. එක භාජනයකට බිත්තර කඩන්න එපා. එක භාජනයකට කැඩුවොත් බිත්තර තුනක් හොඳ වුණොත් අනිත් එක නරක කළා. එකට දැම්මොත් බිත්තර හතරම විසිට කරන්න වෙනවා අපිට. ඒක නිසා බිත්තර අපතේ යන එක නවත්ත ගන්න. එක එක බිත්තරේ කඩලා භාජනයකට එකතු කරගන්න. මේ වගේ එක භාජනයකට කඩලා මේක මේ භාජනයට දාගන්න. ආයෙම බලන්න මේකේ පදම. ඊළඟට අපි ස්පැටුල එක අරගෙන මේක වටේ දාලා මේවා මේ විදිහට ඇත්තට අපි අපේ බිත්තර එක එක මේකට මික්ස් කර ගන්න ඕන. දැන් අපි බිත්තර සියල්ල දාගත්තා. අපට පේනවා ඇති දැන් මේ වෙනකොට අපේ කේක් මිශ්‍රණයේ පදම. මම මේ පදම තියෙද්දි අපි වැනිලා එකතු කරගන්නවා. අපට පේනවා ඇති වැනිලා මේ සැහැන්දකින් එකක් මම එකතු කරගන්නවා. ඉන්න වගේ දේවල් පාවිච්චි කරනකොට පාවිච්චි කර සැනින් බෝතලේ මූඩිය තදට වසන්න. වැනිලා ටිකත් එකතු කරලා විනාඩියක් වගේ බීට් කරගත්තා. ඊළඟට බලමු අපි පාන්පිටි මේකට එකතු කරගන්න. පාන්පිටිත් අපි ටික ටික එකතු කරගන්නවා. මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් මේ බීට් කරගත් පිටි මිශ්‍රණයේ පදම. මෙන්න මේ පදමට එනකොට අපි මේකට කිරි ටිකක් මිශ්‍ර කරගන්න. දැන් අපි කිරි ටික එකතු කරලා විනාඩියක් වගේ
මේක බීට් කරා මට පේනවා ඉතින් දැන් පදම දැන් අපි මේ කේක් මිශ්‍රණය අපේ බටර් වොෂ් කරගෙනපො තැටියට දාගමු මම පෙන්නනම් ඔයගොල්ලන්ට තැටියට කේක් එක දාලා අපේ බීට් කරගත් කේක් මිශ්‍රණය අපි මෙන්න මේ ආකාරයට අපේ තැටියට දාගන්නවා මේ විදිහට අපේ කේක් මිශ්‍රණය අපි තැටි පුරාම සමාන ප්‍රමාණයකින් තුනි කර ගන්නවා. දැන් අපේ කේක් කප් තැටියට බලද්දී මේක ඊළඟට මෙහෙම කරකට තට්ටු කරන්න ඕන මේකේ එයා බබල්ස් තියුණු ඒව යන්න ඊළඟට අපි ප්‍රීට් කරගනිපු අවන් එකට විනාඩි 30ක් එලාම් කරලා මේ කේක් තැටිය දාලා බේක් කරගමු මම පෙන්නන්නම් ඔයාලට බේක් වුණාට පස්සේ අපේ බටර් කේක් එක මේ අපේ කේක් එක ඔයාලට පේනවා ඇති මම ඔයාලට පෙන්නන්නම් කේක් එකේ පදම බලා ගන්න ආකාරය මේ වගේ ටූත්පික් එකකින් කේක් එක සිදුරු කරලා බලනවා මේ ටූත්පික් එක ක්ලීන් මේක මොනවාකට තැලිලා එන්නේ නැහැ දැන් අපි කේක් එක බේක් වුණා දැන් තින්නේදී අපිට කේක් රස විඳින්න දැන් වාට තේරෙන්නේ නැති බටර් කේක් එකක් හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයි මේ වගේ ලස්සන බටර් කේක් එකක් හදාගන්න පුළුවන් වාට මම කියලා දීපු ක්‍රමවේද ටික ප්‍රමාණිකව අනුගමනය කරොදි මම බලාපොරොත්තු වෙනවා දිගටම ඔයාලට කේක් හදාගන්න ආකාරය කියලා දෙන්න මගේ පාඩම් මාලාව ටිකත් එක්ක නැදී ඉන්න මේ විදියට කේක් එකක් හදලා වගේ පවුඩර් ඈත් එක්ක රස විඳින්න මේ වගේම රසවත් ආහාර වට්ටුවක් සමගින් අපි ආයෙත් හමු වෙමු ආයුබෝවන්